දෙකකට ආසන්න කාලයක් එක දිගට ගෑස් සිලින්ඩර පුපුරන්න ගත්තා. දැන් ජනතාවට ආයේ ගෑස් ගන්නත් පෝලිම් වල ඉන්න සිදුවෙලා. පුපුරා යන ගෑස් සිලින්ඩර වලට කල යුත්තේ කුමක්ද යන්න සහ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් රජය මේ අවස්ථාවේ කටයුතු කරන ආකාරය පිළිබඳව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා අදහස් පළ කළා. ඒ අද ගම්පහ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමි. යම් හිගයක් තිබෙන මේක ඉතාමත් කඩිනමින් යථාර්ථයට පත් කිරීමට කටයුතු ඒ සමාගම විසින් සිදු කරනු ලබයි. කෙසේ හෝ අපි අවසාන ඉලක්කයක් බවට පත් වෙලා තිබෙන්නේ මේ අලාබාන වෙනුවෙන් යම් මන්දියක් ලබා දීම. ආනයන අපනයන පාලක විසින් මේ වන විට ලිඛිතව මෙහි ප්‍රමිතිය පිළිබඳව පරීක්ෂා කිරීමේ වගකීම ප්‍රමිතිය ආයතනයට පවරලා තිබෙනවා. ඉදිරි දින කීපය තුළදී ගැසට් පත්‍රයෙන් නිකුත් වෙයි. ඉන් අනතුරුව මෙහි ප්‍රමිතිය පිළිබඳව අනිවාර්යයෙන්ම පරීක්ෂා කිරීමේ වගකීම ප්‍රමිතිය ආයතනය තමයි ඒකේ අවසාන නිර්දේශය ලබා දීමට කටයුතු කරන්නේ. දැනට අධිකරණය විසින් ලබා දීලා තිබෙන තීන්දුව ප්‍රකාරව ඒ සියලුම ගෑස් සිලින්ඩර් ආපසු ලබා ගත යුතුයි. මේ ගන්න ගෑස් නැවත ප්‍රමිතිගත කරන්න පුළුවන්ද එහෙම නැත්නම් විනාශ කළ යුතුද යන්න පිළිබඳව තීරණය කළ යුතු වන්නේ ඒ සම්බන්ධ ප්‍රමිතිය පිළිබඳව වගකිය යුතු ඒ අදාළ රාජ්‍ය ආයතන. පාරිභෝගික අධිකාරී විදිහට ඒ වගකිය යුතු රාජ්‍ය ආයතන වල නිර්දේශයේ ක්‍රියාත්මක කිරීම පිළිබඳව වගකීම බාර ගන්නවා. මේ අතර අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න ගෑස් වෙළඳුන් පිරිසක් පිළිබඳව හැටන් ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා. මේ දිනවල ගෑස් අලවිසල් වසා දමලා හැම වෙළඳ සැලකටම වගේ ගෑස් නැහැ කියලා බෝඩ් ගහලා සංවිතිය සටහන් කරන ලද කිලෝ 12.5 ගෑස් සිලින්ඩරයක් මේ වෙද්දි රුපියල් 3500කට අලෙවි කරන බවට පාරිභෝගිකෙන් චෝදනා කරනවා. තවමත් රට පුරා සිදුවන ගෑස් ආශ්‍රිත පිපිරීම් නම් නතර වෙලා නැහැ. අදත් බලංගොඩ ප්‍රදේශයෙන් ගෑස් ආශ්‍රිත පිපිරීමක් වාර්තා වුණා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.